මං හිතන්නේ මේ මම රෙකෝඩ් කරන තුන්වෙනි පාර හරි හතරවෙනි පාර හරි හෙලෝ හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද මම රජවා මම හිතනවා මේ මේ පාරවත් YouTube එකේ මේ වීඩියෝ දාන එක දිගටම කරගෙන යන්න හම්බෙයි කියලා දැනුත් මම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ channel එකේ මේ විදිහටම වීඩියෝ කරා දිගටම ඒ වුණාට එකක්වත් හරි ගියේ නැහැ ඒක මේ කරන්න ගිය වැඩේ හරි ගියේ නැහැ මේ පාරවත් මේ බ්ලොග් සීරීස් එකවත් හරියට කරගෙන යන්න ෆුල් try එක දෙනවා හරි ඉතින් මම බැලුවේ මේ channel එකේ අද ඉඳන් මම දැන් full time designer කෙනෙක් සහ digital artist කෙනෙක් ඉතින් මම බැලුවේ මේ channel එකේ දිගටම මම එදා දවසේ වැඩ කරන විදිහ කියන්නේ මොන හරි special දෙයක් මොන හරි කරන්න යනවා නම් ඒක vlog එකක් විදිහට shoot කරලා මේ මගේ channel එකේ upload කරන්න සහ මොකක් හරි design project එකක් ලොකු project එකක් ආවම පස්සේ ඒක scratch එකේ ඉඳන් මම කරගෙන යන්නේ කොහොමද කියන process එක මේ channel එකේ දාන්න තමයි මම බැලුවේ දැනට මම මේ vlog එක කරන්න හේතුව අද යනවා මානසිකගේ කටක concept එකට අද ඔක්තෝබර් 8 වෙනිදා අද තමයි ඒක තියෙන්නේ මේ දින්නේ මේ අර ticket එකයි මේ set එක concept එකේ ticket book කරාම එන දැන් තමයි මේ වැඩට ඉවර කරලා පොඩි free time එකක් set උනේ මේ මේ record කරගන්න දැන් record කරලා නැත්නම් ආයි ඔක් කරින්න ඒකින් තමයි දැන් හරි record කරගත්තේ ලොග් එක මේ concept එකට යන්න මානසිකට මම ඇඳලා දුන්න fan art එක print කරගත්ත ගිහින් දෙන්න මේක මේ මම දාන්න මල්ලි කෙනෙක්ට කියලා තමයි print කරගත්තේ මාර quality එකට තියන වැඩි මම මේකේ ෆොටෝ එකකුත් මගේ Facebook එකේ දාන්නම්. ඉතින් බලමු අපි මේක ඉස්සරහට කොහොම හරි කරගෙන යන්න. දැන් තව වැඩ වර්ගයක් තියෙනවා කරන්න. ඒ ටික ඉවර වෙලා අපි ලෑස්ති වෙලා concept එකට ගිහිල්ලා බලමු එතත් මොකද වෙන්නේ කියලා. 2 hours later. යන්න ලෑස්ති වුණා. දැන් තියෙන්නේ යන්න තමයි. මේද වැඩ ටික ඔක්කොම දැන් තමයි ඉවර කරලා ලෑස්තිනේ දැන් වැලිවිටට යන්න ඕනේ. වැලිවිට දන්න අය කෙනෙක් ඉන්නවා එත් එක්ක සෙට් වෙලා කට්ටි යනවා ගන් ගන් වඩ ඉන්න ආයි ඒ කොන්සර්ට් එකේ ගිහිල්ලා ආවා දැන් මට ගෙදර ඇවිල්ලා ඉවරලා ආයි මත් ඔබ පිටුට වීඩියෝ කරන්න වෙලාවක් තිබ්බේ නැහැ මේ මහන්සියයි ඊට පස්සේ තව වැඩ වගේකුත් කරන්න තිබ්බා මට ඒ කියන්නේ ඇවිල්ලා වීඩියෝ එඩිට් එකක් ඉවර කරලා ඊට පස්සේ thumbnail වගේක් හදන්න තිබ්බා ඒක ඔක්කොම කරලා දැන් නිදා ගන්නකොට මම හිතන්නේ 4ට විතර ඇති කරලා ඊට පස්සේ උදේ දවසේ කියලා වැඩ කරලා දැන් තමයි හයි මම මේක ඇල්ල ගන්න ටයිම් එක සෙට් උනේ ඉතින් ඊයේ කොන්සර්ට් එක සුපිරි මාර එක්ස්පීරියන්ස් එකක් ඊට පස්සේ පර්ෆෝමන්ස් සුපිරි ඩ්‍රිල් ටීම් එක අපි කාලෙකින් දැක්කේ මම නම් මිටි සෙල ලයිව් පර්ෆෝම් කරන එකලු දැකලා නැහැ ෆස්ට් ටයිම් හොඳට එන්ජොයි කරා ඉතින් ආට් එක මානසිකට දුන්නා ඒක එක්ස්පෙක්ට් කරපු තරම් රියැක්ෂන් එකක් නම් ගන්න හම්බුනේ නැහැ ඊට පස්සේ මම ආෆ්ටර් ෂෝ ගිහිල්ලා හම්බුනා ඊට පස්සේ කතා කරගත්තත් එක්ක හැබැයි ලොකුට කතා කරන ටයිම් එක සෙට් උනේ නැහැ
කොටයක්වත් ගන්න හම්බුන්නේ නැහැ. කට්ටිය වට කරගෙන මේ මිනිහා ඉවරයි. කතා කරන්න හම්බුන්නේ නැහැ හරියට. මම හිතන්නේ මෙච්චරයි අද බ්ලොග් එකේ. මට තාම හරියට තේරෙන්නේ නැහැ මේ බ්ලොග් කරන්න කොහොමද කරන්න කියලා, කොච්චරක් ෂොට්ස් ගන්නවද කියලා. දැන් මේ බ්ලොග් එකේ මම හිතන්නේ නිකන් අර තනින් තන පොඩි පොඩි කැලඩියක් විතරයි දැම්මේ. මේක පොඩි මොන හරි කරන්න එපා ඒක හින්දා තමයි කරේ. ඉතින් ඉස්සරහට පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගෙන හොඳ ලොග් එක කරන්න හිතනවා. මේකෙත් ඔක්කොම නිකන් කට්ස් තියෙන්නේ, කපකපකපක ඔක්කොම නික දාය තියෙන්නේ. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඊළඟ ලොගින් සෙට්ටුම් අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බින්ෆී.